අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ සිරිල් ගාමිණී පියතුමාව ඉස්මතු කරන්නට නෙමෙයි. අපි හඬනගා නැවත නැවත වාරයක් දෙවියන් වහන්සේගේ නාමෙන් ඉල්ලා සිටින්නේ මේ සාපරාදී ලෙස මිය ගිය ඒ අහිංසකයන්ගේ ජීවිත දිහා බලලා එදා සදාකාලයට මොත්පල වෙච්ච තුවාල වෙච්ච තමන්ගේ අනාගතය අඳුරු කරගත්තු ඒ සිය ගණනක් වුණු ඒ අහිංසක මිනිස්සු දිහා බලලා දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන්වත් හැකි ඉක්මනින් සත්‍ය ඉස්මතු කරන්න කියලායි අපි ඉල්ලා සිටින්නේ. සමහර වෙලාවට අපිට හිතෙනවා ගරු සිරිල් ගාමිණී පියතුමා මේ අවස්ථාවේදී ප්‍රවෘත්ති මවන්නෙක් බවට පත් කරගෙනද තියෙන්නේ කියලා. උන්වහන්සේගේ නම පාර්ලිමේන්තුවේ පවා කියවෙනවා. පත්‍රවල කියවෙනවා. ඔබගේ රූපවාහිනී නාලිකාවල කියවෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ පුද්ගලයේ කේන්ද්‍ර කරගත්තු ඔහු වටා භ්‍රමණය වෙන ප්‍රවෘත්ති නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ පාස්කු සිද්ධිය පිටිපස්සේ ඉන්න මේ වගකිව යුත්තන් කවුද කියලා මේ රටට අපට මුළු ලෝකයටම දැනගන්නට සැලැස්වීමයි අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා මම මාධ්‍ය හිතවතුන් ඔබගේ නිල්ලා සිටිනවා යන්න ඉස්සෙල්ලා මේ අපේ පියතුමන්ලා අල්ලගෙන ඉන්න ඒ පින්තූරුත් පොඩ්ඩක් ඡායාරූපගත කරලා ඒවත් අද පෙන්වන්නද කියලා ආපහු අපේ මිනිසුන්ගේ හද කම්පා කරවන මේ පින්තූරු පෙන්වන්නද ඇස් ඇරලා කන් ඇරලා හදවත් ඇරලා ඒ දිහා බලන්නේ කියලා ආයෙත් ඉල්ලා සිටිනවා. දෙවනුව අපිට තියෙනවා දැන් යම් යම් ව්‍යාකූලතාවයන්. පළවෙනි ව්‍යාකූලතාවය තමයි දැන් මීට ටික කාලයකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශයට පත් වුණා මේ පරීක්ෂණ දැන් ඉවරයි කියලා. ඉවරයි දැන් මහමොලකරුවෝ කියලා කාවද නම් කළා. ඊට පස්සේ විසිගානකට නඩු පැවරුවා කියලා කිව්වා. ඊට පස්සේ අපිට මේ දැන් අහෙන්නට ලැබෙනවා පොලිස් ප්‍රකාශකතුමා මේ ඊයේ ප්‍රකාශ කරනවා මේ සිරිල් ගාමිණී පියතුමාගෙන් තවත් ප්‍රබල සාක්ෂි බලාපොරොත්තු වෙනවා කියලා. දැන් කොහොමද එහෙම වෙන්නේ කියලා අපිට පොඩි සැකයක් තියෙනවා. පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයියේ එක පැත්තකින් කට්ටියක්ව දැන් මේ වරදකරුවෝ කියලා ඒගොල්ලන්ව තීන්දුව කරලා ඒගොල්ලන්ට නඩු පැවරුවා නම් තවත් කොහෙද සාක්ෂි හොයන්නේ? තවත් සාක්ෂි හොයන්න තියෙනවද? එහෙමනම් අර නඩුවල තියෙන වළංගු භාවයේ මොකද්ද? එතකොට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම කොහොමද නඩු දාන්නේ? තාම ප්‍රබල සාක්ෂි එළියේ නම් කොහොමද නඩු දාන්නේ? එහෙම කරන්නට මේ එක්තරා විදියකින් මේකේ පරස්පරයක් තියෙනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. සිරිල් ගාමිණී පියතුමාට මුලින්ම එන්න කියලා තිබුණේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නිලධාරියාට යම්කිසි විදියකින් අපහාසයක් අවමානයක් සහ ඔහුගේ පවුලේ අයට තර්ජනයක් ඒකෙන් පටන් අරගෙන තව එහාට ගිහිල්ලා දැන් ප්‍රබල සාක්ෂි තව හොයාගන්නවා නම් ඒ කියන්නේ අවුරුදු දෙකහමාරක් ඇතුලේ මොනවද හොයාගෙන තියෙන්නේ කියන ප්‍රශ්නයත් අපිට මතුවෙනවා. අවුරුදු දෙකහමාරක් කියන්නේ විශාල කාලයක්. ඒතර ඒ කාලේ මේ ලැබිටලා තියෙන සාක්ෂි මත පදනම් වෙලා කරපු පරීක්ෂණ වලින් මොනවද හොයාගත්තේ කියලා මුළු රටටම හෙළි කරන්නට ඕනේ. තුන්වෙනුව තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඊයේ පෙරේදා ඉඳලා අපිට ඇහෙනවා තවත් කතන්දරයක්. ඒක තමයි මේක මේ ආගේවත් කුමන්ත්‍රණයක් නෙවෙයි. මේක මේ අන්තවාදීන්ගේ දැන් ඉතින් අපිව අපගේ අවධානය යොමු කරගෙන යනවා වගේ අපිට පේනවා. ඒව අපිට ඇත්ත වශයෙන්ම මේ විදිහට එම ප්‍රකාශයක් කරන්න බෑ. මේක අරගෙන මේක කළුද මේක සුදුස කියන වගේ ප්‍රකාශ කරන්න බෑනේ ඒක. ඒ වගේ ප්‍රකාශ කරන්න බෑ. බුද්ධියංශ අපි විශ්වාස කරනවා ලංකාවේ බොහොම දක්ෂ බුද්ධියංශයක් අපිට තියෙනවා. මේ ලැබෙන තොරතුරු අනුව අපි මේ මහත්තුරුන්ගේ මේ නිලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මේක ඉස්සරහට ගෙනියන්න. දැන් මේක අර එක තැන ලත වෙනවා එක තැන තියාගෙන පල් කරනවා වගේ වැඩක් වෙනවා වගේ පේනවනේ. එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. ඒකයි අපි කියන්නේ. ඒතොර අපිට කියන්න අවශ්‍යතාවයක් නැහැ මේක බුද්ධියන්ත මෙහෙම කළාද කියලා. එහෙම ප්‍රකාශ අපිට අවශ්‍යතාවයක් නැහැ.